ආයුබෝවන් කාලීන ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්තියේ විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල තෙල් වලට හිලව් වෙන්න විදුලි බල මණ්ඩලයේ භාගයකුත් ඉන්දියාවට දෙයිද දන්නේ විමල් සැකපල කරයි ජල කන්නේට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දෙන බවට ඇමති එස්එම් ගෙන් සහතිකයක් ප්‍රථමයෙන් දේශීය පුවත් කල්චරල් සෞභාග්‍ය සංස්කෘතික ප්‍රසංගයේ සහ ප්‍රදර්ශනයේ නරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා ප්‍රදර්ශනයේ පැවැත්වුණේ නෙළුම්පොකුණ රංගහලේදී බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතන එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා ශ්‍රී ලාංකීය ප්‍රෞඪත්වය සහ සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත කිරීම විදේශ රාජතාන්ත්‍රික සම්බන්දතා ශක්තිමත් කිරීම අද්විතීය ස්ථාන ප්‍රවර්ධනය සහ සංස්කෘතික උරුම අනාගත පරපුරට පවරා දීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා රාජතාන්ත්‍රික නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික ප්‍රසංගය මේ නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී ආරම්භ වුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ දැනට විදේශ රාජ්‍යයන් 48ක් සමග සංස්කෘතික සහයෝගතා ගිවිසුම් 48ක් අත්සන් කර තිබෙනවා සංස්කෘතික අමාත්‍යාංශයට අයත් ආයතන මධ්‍යස්ථාන සහ ජනකලා කේන්ද්‍රයේ නර්තන හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් නර්තන කිහිපයක් මෙහිදී ඉදිරිපත් කළා මෙතර කෝට්ටේ කල්යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් වැලිගම දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා විහාරාධිපති මැද්දවත්තේ සෝරතනා හිමියන් වහන්සේ වෙත විමල කීර්ති ශ්‍රී විජිත ගෞරවනාමය සහිත දකුණු පළාත් උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා කෝට්ටේ රජමහා විහාරයේ පිහිටි කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී මහා සංඝ සභාවේ උපෝසථාගාරයේදී මෙම සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම සිදු වුණා ශ්‍රී ලංකා කල්යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අග්මහා පණ්ඩිත අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ විසින් දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමට අදාළ සන්නස් පත්‍රය මැද්දවත්තේ සෝරත ස්වාමින් වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා. ඉන් අනතුරු ඊට අදාළ විජිනිපත කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පිළිගන්වනු ලැබුවා. දකුණු පළාත් උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මැද්දවත්තේ සෝරත ස්වාමින් වහන්සේ වෙත අෂ්ට පරිස්කාර පූජා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නායක ස්වාමින් වහන්සේට විශේෂ තිරණයක්ද පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලසලහ පෙරම මහතා දෙක්ව සිටියා. මේ අතර ජනාධිපති ලේකම් දුහරේට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමග ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා. ජනාධිපති අරමුදල මහජන සම්බන්ධතා ඒකකයේ ඇතුළු ජනතාවට ඍජුව සේවා සැපයන ඒකකයන්හි තනතුරු සඳහා නව නිලධාරීන් පත් කර තිබෙනවා. නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලැබූ පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැඩි අර්ථකථනයක් දීමට ඇතම් සමාජ මාධ්‍යන් උත්සාහගෙන ඇති බවට දක්නට ලැබෙන බවත් ඒවා සාවද්දි බවත් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. රසායනික පොහොරilla දෙගින් දිගටම අරගල කළ ගොවීන් දැන් කාබනික වගාවට යොමු වෙමින් සිටිනවා. සමහර ගොවීන් කාබනික පොහොරින් සාර්ථක අස්වැන්නක් ලබාගෙන ඇති අතර ඇතැම් ගොවීන් කාබනික පොහොර තවදුරටත් ප්‍රතික්ෂේප කරනවා. මේ අතර ඉදිරි යල කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසන්නේ. කාබනික නොවන වගාවන්ට විවෘත වෙළඳපොළ හරහා රසායනික පොහොර මිලදී ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ महता प्रकाश कले ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික පොහොර සංකල්පයට සමහර ප්‍රදේශවල ගොවීන් දැන් හුරු වෙමින් සිටිනවා. තවත් ගොවීන් පිරිසක් චෝදනා කරන්නේ රජය තුන් කාබනික පොහොර යොදා සිදු කළ වගාවන්වල අස්වැන්න අඩු වී ඇති බවටයි. මේ තිබ්බට වාගම ගොවීන් කාබනික පොහොර යොදා සාර්ථකව සිය වගාවන් පවත්වාගෙන යන ආකාරයයි. මේ වන විට එමු ගොවීන් සිය අස්වනු නෙලීමද ආරම්භ කර තිබෙනවා. අස්වනු නෙලන අවස්ථාවට සහභාගී වීම සඳහා රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතාද පැමිණ සිටියා.
ඉදිරිකන්නේ තුලදී නිවැරදිව පොහොර භාවිතාව පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමත් බෙදා හැරීමත් ඉතාම වැදගත් වෙනවා. ඒ අනුව කාබනික පොහොර රජය විසින් නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. කාබනික නොවන වගාවන් වලට යනමනම් ගොවි මහතුන්ට විවුර්ත වෙනද පොලේ රසායනික පොහොර මිලදී ගැනීමටත් අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. මෙතර රත්නපුර කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අක්කර 15කින් සමන්විත වෙල්යායක් කාබනික පොහොර සහ දියර පොහොර භාවිතයෙන් සාර්ථකව වගා කර තිබෙනවා. රසායනික පොහොර අපිට හම්බෙලා නැහැ. කුෂ්කර්මෙන් හම්බෙච්ච කාබනික පොහොර තමයි භාවිතා කරේ. ගියලට සාපේක්ෂව මේ සැරේ අස්වැන්න හොඳයි. රටේ ගොවි මහතුරන් කියන්නේ තියෙන්නේ කුඹුරට අත්තර ඉන්න බා කුඹුරට කරන්නේ. කාබනික පොහොර භාවිතය හොඳයි. ඒක අපිට හුරු නැති කමක් තියෙනවා. අන්න එක තදාගෙන ඉදිරියටන් කියන තමයි කියන්නේ තියෙන්නේ. අස්වැන්න කියලා ලොකු අඩුවක් කියන්නත් නැහැ. වෙනදා ප්‍රමාණයම වාගේ අස්වැන්න තියෙන. ලොකු වෙනසක් නැහැ. ව්‍රාජංගනේ ජලාශයේ ගොවි ව්‍යාපාරිකයින්ට සියලුම කන්නවලදී හොඳින් ගොවිතැන් කටයුතු සිදු කරගෙන යාම සඳහා ඇලමාර්ග සහ අවශ්‍ය පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධාන යල් කන්නේදී සැකයක් පාදක කර ගන්න අවශ්‍ය නැහැ. එන යල් කන්නේදී ඒ අවශ්‍ය පොහොර හැම වර්ගයක්ම කාබනික පොහොර වෙන්න පුළුවන් අනිත් පොහොර වෙන්න පුළුවන් ඉතාම සුලභව ජනතාවට ලබා ගන්න පුළුවන් විදිහට ඒ කටයුත්ත සකස් කරලා තියෙනවා. එඳ යල් කන්නේ පස්සේ ආයේ මේ රටේ පොහොරේ ගියක් කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ. යුර්ධවලද පොලෙන් පොහොර ගන්න පුළුවන් විදිහට කාබනික පොහොර නොමිලේ ලබා දෙන්න පුළුවන් විදිහට ඒ සියලුම වගා කටයුතු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොට සකස් කරලා තියෙනවා. දැන් දේශපාලන වේදිකාවෙන් අසුණු කතා. රටට බෝම්බ තර්ජනයක් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා කටකතා පැතිරෙනකොට රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට මම රටේ ජනතාවට කිව්වේ ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ කාටවත් බය වෙන්න දෙයක් නැහැ. එකම දේ සෞඛ්‍ය අංශවලින් දෙන උපදේශ පිළිපැදලා ඒ උත්සව අවස්ථාවලට සහභාගී වෙන්න. අවුරුද්දේ දවස් 365 දවසනම ගැලපෙන විදියට ආරක්ෂාව සංවිධානය කරලා තියෙන්නේ. චෝදනා 800ක් ගුණ කරා කිව්වට එක චෝදනාවක්වත් ඔප්පු කරගන්න බැයි නම් ඒකෙන් සමාජයටවත් වින්දිතයන්ටවත් යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. මහමලකරුව අධිකරණයේ ඉදිරිපිට ගෙනල්ලා චෝදනාව ඔප්පු කරන්න බැයි නම් කුමන්ත්‍රණකරුවන්ව අධිකරණයේ ඉදිරිට ගෙනල්ලා චෝදනාව ඔප්පු කරන්න බැයි නම් ඒකෙන් යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. බුහුල් හොරා කරෙන් දෙන එකෙන් තත්ත්වෙට අද ආණ්ඩුව පත් වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාරණාවෙදී. ද ආණ්ඩුව හදන්නේ මේ සිද්ධි යට ගහන්න නම් කවදාකවත් ඒක එහෙම වෙන්නේ නැහැ. අවසානයේ අපේ රටේ ජනතාවට තමයි මේවෙන් විඳවන්න වෙන්නේ. පාලකයොන්ට නෙමෙයි. මේගොල්ලෝ කරගන්න බැරුණාම දමල යයි. ඉන්දියාවෙන් අතපාල අපිට අවශ්‍ය තෙල් ටික ගෙන්න ගන්න. එහෙමනම් මොකක්ද ඊළඟට වෙන්නේ අපිට? IOC එක කියන විදිහට අපිට ඒ බෙරපදේට නටන්න සිද්ධ වෙනවා. එහෙනම් අපේ තෙල් වල ඒකාධිකාරය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට ලබා දීමට සමයි. ගම්මන්පිල ඇතුළු රජය අද මේ පෙන්නන නාට්‍ය අවසාර ප්‍රතිඵලය. ප්‍රතිකාරය ලෙඩේට වඩා දරුණු වෙනවා. IMF යාම කියන්නේ ප්‍රතිකාරයක් නම් ඒ ප්‍රතිකාරය ලෙඩේට වඩා ලෙඩාට දරුණු වෙනවා. එන්සා තමයි කබ්‍රාල් මහත්තයා කියන්නේ කිසිසේත් IMF එකට යන්නේක අපගේ ඊළඟ විකල්පය නෙමෙයි. ඔය ආණ්ඩුවේ ඇමතිවරේ කුලල් කා ගැනීම නම් ඉතින් මේ රටේ ජනතාවට සත පහක වැඩක් නැහැ. මොකද ඒකෙන් බඩ පිරෙන්නේත් නැහැ, හිත පිරෙන්නේත් නැහැ. මම නම් මේ රටේ රාජ්‍ය නායකයා. මම නම් ආණ්ඩු පක්ෂ ප්‍රධානියා. මේ රාජ්‍ය මතිකන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිකන් සියල්ල ගෙම ගලවලා ජනතාව විසරා වගකීම් සහිතව හැසිරෙන කෙන පණිවිඩය දෙන්න ඕනේ. මේ රටේ තෙල් මිල ලංකා ඉතිහාසෙ වැඩිම ගානට වැඩි වෙන්න යනවා. දැන් ඇමතිවරයා ඇත්තම දැන් කරමින් ඉන්නේ මේ රිපෝටර්ලගේ කාර්යභාරය. විහිගේ ලොකුම අනතුර තමයි මේ ගම්මන්පිල වගේ විහිළුකාර ඇමතිරු නිසා අවසානයේ තෙල් වලට හිලව් වශයෙන් විදුලි බල මණ්ඩලයේ භාගයකට ඉන්දියාවට දෙන්න ඉඩ තියෙනවා. රට කරන රට හදන අපේ විරුවා වැඩ කරන අපේ විරුවා දියසෙන් කුමාරයා ආපු ගමන් ඔක්කොම අන පිට හරවල කෙලින් කරලා ගනි කියලා තමයි හිතු. පොම්බල නග්ගල පෙන්වුවේ එහෙම තමයි නේද? අපි හිතුවා ලොක්ක මොන හරි කරයි කියලා. අන්තිමට ලංකාවේ පහළ වෙච්ච අන්තිම දුර්වල අසාර්ථකම අසාර්ථක නායකයා. කොවිඩ් වෛරසයෙන් මෙන් ඩෙංගු රෝගයක් දැන් හිස ඔසවන්න පටන් අරන්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසන්නේ මීට හේතුව වෛරස් කාණ්ඩවල වෙනස් වීමක් බවයි. ගත වූ මාස දෙකකට ආසන්න කාලය තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9600කට අධිකයි. පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු වෛරසය ඉතා සිග්‍රේන් ලොව රටවල් ගණනාවක පැතිර ගියා. ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ වාහක රෝගයන් අතර ප්‍රධාන තැනක් ගන්නවා. පළමු වරට ඩෙංගු වෛරසය ආසාදිත රෝගියෙකු වාර්තා වූයේ 1962 වසරේදී.
පවත්නා වෙස සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙම වෛරසය පැතිර යාමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ. මෙතර මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මදුරු විශේෂ සංඛ්‍යාව 140ක්. ඒ අනුව ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොබික්ටස් යන මදුරු විශේෂ දෙක ඩෙංගු රෝගකාරක වෛරසය සංසරණය කිරීමට දායක වෙනවා. මෙම වසරේ ගත වූ මාස දෙකකට ආසන්න කාලය තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9609ක්. ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමට ඩෙංගු වෛරස කාණ්ඩවල සිදුව ඇති වෙනසක් හේතු වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ අනුව ඩෙංගු රෝග ලක්ෂණ පෙන්වන කාලපරාසයේ වෙනසක් සිදුව ඇති බවට අනුමාන කරන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. දැනට හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. මීට අමතරව කලුතර ගම්පහ පුත්තලම ගාල්ල යන දිස්ත්‍රික්කවලින්ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. මෙවන් පසුබිමක් තුල ගත වූ දින කිහිපෙත් බස්නාහිර පළාතේ මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණා. පවත්නා තත්වය හමුවේ දිවයින පුරා නිවාස සහ ආයතන ආශ්‍රිතව ප්‍රාදේශීය මට්ටමින් සිදු කරන ස්ථානීය පරීක්ෂණ කටයුතුද ආරම්භ කර තිබෙනවා. මදුරුවන් බොවන ස්ථාන හමුවහොත් එම නිවසියන්ට හෝ ආයතනවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. ඒ අනුව මදුරුවන් බොවන ස්ථාන විනාශ කරමින් ඔබේ ගෙවත්ත සහ නිවස පිරිසිදුව තබා ගැනීම පුරවැසියන් වන ඔබගේ වගකීමක් බව අප සිහිපත් කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සොන්බුන් ඉවත් කිරීමේදී ජනතාවට පිළිකා ඇතිවීමේ අවධානමක් නැති බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසනවා. කෙසේ වෙතත් විශේෂඥයින් සිදු කරන පරීක්ෂණ සහ තොරතුරු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ. මෙම පිරිසිදු කිරීම කරනකොට මුල් කාලේ ඕවරෝල් දුන්නා. මොකද ඒ වෙලාවේ අපිට කොරෝනා තත්ත්වය තිබේ ඉතාමත් බරපතල විදිහට. කොරෝනා ආසාදිතු වෙන්න පුළුවන් සහ දෙවැනි එක නෞකාවේ කුමන රසායනික ද්‍රව්‍ය තියෙනවද මොන වගේ හානියක් වෙන්න පුළුවන්ද කියන තත්ත්වය අපි නොදන්න නිසා අපි ඔවුන්ට සම්පූර්ණ ඕවරෝල් වගේ දේවල් දුන්නා. නමුත් මේ වන විට අපි හඳුනගෙන තියෙනවා මෙම සෞඛ්‍ය ආරක්ෂක පැත්තෙන් අවධානම අඩු වෙලා තියෙනවා. මොකද අපි ඔවුන්ට ග්ලව්ස් දෙනවා සහ කොහොමත් කොරෝනා තත්ත්වය නිසා අපි මුහුණු ආවරණ පළඳන්නට ඕනේ. එය මේ වෙනකොට සෑහෙනවා කියලා අපිට තේරෙනවා. මේ අවස්ථාවේ මට කියන්න අමාරුයි. ඒක විධිමත් කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණයකින් තමයි අපිට ඔප්පු කරන්න පුළුවන්. ඇත්තටම පිළිකාකාරක දේවල් තියෙනවා වෙන්න පුළුවන් පරිසරයේ නෞකාව නිසා විසිරුණු. ඒවා ශරීරගත වෙන්න ඕනේ. ශරීරගත වුණොත් තමයි පිළිකාවකට අපිට හැදෙන්නේ. එක්ක ශ්වසන මාර්ගයෙන් ඉහළට යනවා, එක්ක අපේ සමසමග යටින් යනවා. එහෙම නැත්නම් අපි ආහාර සමග අපි ශරීරය ඇතුළට යන්න ඕනේ. එහෙම නැතුව පරිසරයේ තිබුණාට අපි ශරීරය ඇතුළට ගැටෙන්නේ නැත්නම් ඒක පිළිකාකාරක තමයි. නමුත් පිළිකාවක් අපිට හැදෙන්නට තියෙන ඉඩකඩ නැහැ. ඒක නිසා මේ ජනතාවට පිළිකාව හැදිලා තියෙනවා කියන එකක් හරි පිළිකාවකට අවදානමක් තියෙනවා කියන එක හරි තියෙන්නේ ඒ විදිහට ඕන නිරාවරණය වුණොත්. මූලිකවම අපේ විශේෂඥ කණ්ඩායම සිදු කරන රසායනගාර පරීක්ෂණ සහ ඒ අදාළ තොරතුරුත් අපි ගාව සතුව තියෙනවා. ඒ සියල්ල අනුව අපි නිගමනයකට එනවා සහ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.